සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට ගෙන්න ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම මදුනිකා පරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. දුම්රිය වර්ජනය අවසන්. වතු ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කළ බව අගමැති කියයි. වනජීවී නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරය. පිරු ගැන සොයන පාක උඩුගුවනට. අවසන් එක් දින තරගයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 300ක ඉලක්කයක්. දුම්රිය මගින් දැඩි අපහස්ථාවකට පත් කළ දින හතරක් ක්‍රියාත්මක වූ දුම්රිය රේදුරු වර්ජනය අත්හිටුවා තිබෙනවා. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය සේවකයින් පසුගිය බදාදා පස්වරු තුනේ සිට වැඩ වර්ජනයක නිරත වුණා. දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය මින් පෙර ගත් තීරණය වෙනස් කළ බවට චෝදනා කරමිනුයි. ඔවුන් මෙලෙස පූර්ව දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයක නිරත වුණේ. දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වූයේ වර්ජනය අවසන් කර සාකච්ඡා සඳහා සහභාගී විය යුතු බවයි. දුම්රිය වෘත්තීය සමිති නායකින් පොළොන්නරුවට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ මුණ ගැසුණා. අද ඉතාමත් සාර්ථක ප්‍රතිඵලයක් අපිට ලැබුණා. අපි එතුමා සමග විනාඩි 40ක් පමණ දීර්ඝ ලෙස සාකච්ඡා කරා. එතුමා පිළිගත්තා අපේ ඉල්ලීම සාධාරණයි, මෙතන ලොකු විශාල වැඩිවීමක් වෙන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ මොහොතේ සිට අපි දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා. නමුත් නියමිත පරිදි දුම්රිය ධාවනය කිරීමට අපහසුයි. අපි හෙට උදෑසන වෙන විට සාමාන්‍ය පරිදි ධාවනය ආරම්භ කරනවා. මගේ ජනතාවට අපගෙන් සිදු හිරිහැරේ සම්බන්ධයෙන් අපි කනගාටුව පළ කරනවා වගේම අපි ඔවුන්ගෙන් සමාවත් ඉල්ලා සිටිනවා. මෙවැනි වෘත්තීය කෑමාරයට අවතීර්ණය වෙන ඔවුන්ට සිදු අපහසුතාවය සම්බන්ධයෙන් අධිකාර ජනාධිපතිතුමා අපි වෙනුවෙන් දැක් වූ සහයෝගයට අපි ගෞරවනීය ස්තුතිය පුද කරමු. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් අපස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණි විදේශ සංචාරකයින්, කාර්යාල සේවකයින් ඇතුළු සමාජයේ සෑම කොට්ටාසයක්ම දැඩි පීඩනයකට හා අපහසුතාවකට ලක් වුණා. කෙසේ වෙතත් රාජ්‍ය සේවක වැටුප් විෂමතාව නිර්මාණය වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී බවට චෝදනා එල්ලවනවා. 2006 චක්‍රලේඛයේ අනුව විවිධ තනතුරු එක වැටුප් තලයකට ගෙනාවා. එන්ජින් ඩ්‍රයිවර්, ඇසිස්ටන්ට් එන්ජින් ඩ්‍රයිවර් කියලා කොටස් දෙකක්. ඒ දෙගොල්ලම එකම වැටුප් තලයට ආවා. ඒ ප්‍රශ්නේ निराකරණය කරන්න තමයි අපි මැදිහත් උනේ. මේ අතර පසුගිය රජයේ සමයේදී ඡන්දය ඉලක්ක කර දුම්රිය මාර්ග කම්කරු අනියම් තනතුරට කාන්තාවන් 700 දෙනෙකුට වැඩි පිරිසක් හිතුමතේ බඳවාගත් බවටද නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා චෝදනා කරනවා. පසුගිය රජය ඒගොල්ලෝ රජයේ පෙරලෙන්ඩර ඔන්න මෙන්න තියෙද්දි ඒ තරුණ කාන්තාව 600ක් 700ක් අරන් තිබුණා. ඒගොල්ලන්ගේ පත්තියම දුම්රිය මාර්ග කම්කරු අනියම්. කාන්තාව ඉන්නවා 700කට වැඩි. ඉතින් ඒ එක්කෙනෙක්වත් දුම්රිය මාර්ගයේ වැඩ කරන්නේ නැහැ. ඉතින් දැන් ඒගොල්ලෝ ඔෆිස් වල ඉන්නවා. කාන්තාව එහෙම තනතුරට ගන්න නැහැ. ඉතින් පසුගිය රජය කරපු වැරදි. ඉතින් ඒවා නිසා අපිට දුම්රිය මානව සම්පත වැඩි කිරීමේ ප්‍රශ්න තියෙනවා. මොකද දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 770ක් පාඩු ලබද්දී තවත් මානව සම්පත වැඩි කරලා පඩි ගෙවන්න නැත්තම් පාරුවේ. සේවක වර්ජනීය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ මූල්‍ය පාඩුව ගණනය කළ හැකි වුවද සමාජීය වශයෙන් පොදු ජනතාවට සිදු වූ පාඩුව පිරිමැසිය නොහැකි තරම් විශාල වනවා. මෙම තත්ත්වයේ හමුවේ මහජනතාව දිගින් දිගටම බලපෑම් කළේ අත්‍යවශ්‍ය සේවාවක් වන දුම්රිය සේවාව පෞද්ගලිකකරණය කළ යුතු බවයි. ශ්‍රී ලංකා හමුදාවේ සමාජිකයින් සඳහා ඉන්දියාවේදී රියදුරු පුහුණුව ලබා දිය යුතු බවටද කතාබහක් ආණ්ඩුවේ පාර්ශ්ව තුලින් මතුවුණා. අසාධාරණ හා අශීලාචාර වැඩවර්ජන නතර කර සාකච්ඡාවට පැමිණෙන ලෙසයි අමාත්‍ය මංගල සමරවීර මහතා වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනුම් දී තිබුණේ. ඒ අනුව දුම්රිය වර්ජනය අවසන් කරමින් සාකච්ඡාවට සහභාගී වීමට වෘත්තීය සමිති තීරණය කිරීම වැදගත් වනවා. කෙසේ වෙතත් මෙවැනි අත්නොමතික වෘත්තීය ක්‍රියාමාර්ග කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ජනතාව පෙන්වා දෙන්නේ. මං හිතන්නේ ජනාධිපතිතුමාගේ මැදි ඇත්තම නිසා වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ निराකරණය වුණේ. ඒ වුණත් ඉතින් ඇත්තටම වැඩ වර්ජනේ අසාධාරණයි. හරි අසාධාරණයි මේ කරපු දේ නම්. මේ ටිකේ හුඟක් මහජනයා රස්තිය දුනා. ඉතින් ඒ හින්දා එහෙම අයිත් දේවල් නොකර මහජනය වෙනුවෙන් සේවය කරන්නයි තියෙන්නේ. කෝච් ස්ටැක් දවසේ වල පොඩක් අපි දුක් විඳ බස් වල යන්න විදියක් නැහැ. මේ වර්ජනය කලින් දැනුම් දුන්නේත් නැහැ මහජනතර අපහසුතාවට පත් වෙන්නේ ඇත්තරම. වර්ජනය කළා අපිටත් ඉතින් එන අපහසුතාවයට පත් වුණා. ඉතින් පත් ජනතාව තම තනියෙන් ඉස්කෝල ළමයි එහෙන් රස්තිය දුනා. ඒගොල්ලන්ට රුපියල් ලක්ෂ දෙකකින් පඩි දීලා දෙනවා. තවත් ඉතින් මොනවද ඒගොල්ලෝ මේ ස්ට්‍රයික් කරන්නේ?
මහා විශාල පීඩාවක් පත් වෙන්නේ මගේ ජනතාව. දැනුම් දීලා කරන්න ඕනේ වර්ජනයක් කරලා. නුවර පෙරහැර පටන් ගන්න දවසර සංචාරක විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. ඒක රටට අපකීර්තියක්. අසාධාරණයි නේද? ගොඩක් දුරට උසස් පෙළ ළමයි අපහසුතාවයට පත් වුණානේ. ඒ උසස් පෙළ විභාගේ වෙලාවේ ළමයි අපහසුතාවයට පත් වුණා. මේ අවස්ථාවේ කරපු එක අසාධාරණයි. වතුකරයට නව ගම්මාන ඉදිකිරීමට දුන් පොරොන්දුව අනුව ආණ්ඩුවේ තුන්වෙනි වසර අවසන් වන විට මහත්මා ගාන්ධිපුරම් ගම්මානය විවෘත කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහත්මා ගාන්ධිපුරම් ගම්මානයේ විවෘත කිරීමට එම ගම්මානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශවාසීන් උණුසුම් අයුරින් පිළිගත්තා. ගම්මානයේ ජල යෝජනා ක්‍රමයේද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතින්. ගම්මානය නිවාස 400කින් සමන්විතයි. වතුකම්කරු ජනතාව සඳහා තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඉන්දියා මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු සහ අමාත්‍ය පළනි දිගම්බරම් යන මහත්වරුන් අත්සන් තැබුවා. නිවාස ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් බිලියන 12ක්. ඒ ඉන්දියා රජයේ ආධාර මතයි. චන්ද්‍රිකා තාක්ෂණයේ ඔස්සේ මෙහිදී පැවති උත්සව සභාව ඇමතු ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සංවර්ධනය සඳහා ගෙන යාමට අවශ්‍ය සෑම සහයක්ම ලබා දෙන බවයි. නමස්කාර්, ආයුබවන්, වණක්කම්, උංගාලෝඩු මෙන්දම් පේසු වතිල් මික්කා මගිලචි. Your roots are in India. වතුකම්කරු ජනතාව වන ඔබගේ මුල් තිබෙන්නේ ඉන්දියාවේ. නමුත් ඕගොල්ලෝ සියලු දෙනාම හැදිලා වෙඩලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. අපේ රටවල් සාමාන්‍ය සබඳතාවයක් පවත්වාගෙන යන රටවල් දෙකක් නෙවෙයි. අපි හදවත් සහ ශක්තිමත්ින් එක් වූ මහා රටවල් දෙකක්. අද ඔබට ලැබෙන මෙම නිවාස සියල්ල ඔබගේ දහඩිය මහන්සිය සලකුණු. මේවා භෞතික වස්තුන් පමණක් නෙවෙයි. මෙය තමයි ඔබගේ සැබෑවුණු සිහිනය. ඇත්තටම ඒ ඔබේ සිහිනය පමණක් නෙවෙයි. මෙය අපේ තිබූ සිහිනයක්. අපි සෑම විටම සිහින මැව්වේ සාමකාමී සහ සෞභාග්‍යමත් පරිසරයක් තුළින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරන්න. මම බලාපොරොත්තු වෙන සිටිනවා අද අත්සන් තැබූ ගිවිසුමට අදාළ නිවාස 10,000 ඉතාම ඉක්මනින් සාදා නිම කර දීමට. ශ්‍රී ලංකාව අපිට සෑම විටම විශේෂ රටක් වෙනවා. ශ්‍රී ලංකා has been special for us and will remain special. උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට බලය ලබා දුන්නේ යහපත් රටක් බිහි කිරීමට බවයි. මේක විශේෂ ගමක්. අද ඒ ගමේ ඉන්න ජනතාව ශ්‍රී ලංකාවේ අනික් ජනතාව වාගේ සම්පූර්ණ භුක්තිය විඳිනවා. තමන් එන්න ගමක් තියෙනවා, බිම් කොටසක් තියෙනවා, ගෙයක් තියෙනවා, ගෙදෙට්ට වතුර තියෙනවා. ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්. අන්නේ අයිතිය ඔබට ලැබිලා දීලා තියෙනවා. මේක ආරම්භයක් පමණයි. මේ ආරම්භයෙන් අපි ඉදිරියට යන්නේ අනික් ගම්මානේ වගේ මැති කළා. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අපි ඔක්කොමටම එක පසුබිමක් තියෙන්නේ, එක සංස්කෘතියක් තියෙන්නේ. ඒ නිසා මේ ගම හදන්නට ඉන්දියාවේ ආණ්ඩුවෙන් නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා දුන්න උදව්වට මං මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. බොහෝත් බොහෝත් ධන්‍යවාද. අපිට ආධාර ලැබිලා තියෙනවා. ඒත් මේ නිවාස සුවසරිය කියන්නේ ජනතාවගේ ඇඟට දැනෙන, ජනතාවට ප්‍රතිඵල ලබලා දෙන වැඩසටහනක් කියලා මම කියනවා. මේ සැරේ අගමැති හැටියට මම කාරණා දෙකක් කිව්වා. එකක් ගම්මාන හදන එක. අනික මේ වතුකරේ උසස් පෙළ විද්‍යා අංශ පාසල් ගණනාවක ආරම්භ කරනවා කියලා. අපි දෙයක ඉෂ්ට කළා. මේ ආණ්ඩුවේ තුන්වෙනි වර්ෂය අවසන් වෙනකොට තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මහත්මා ගාන්ධි ගම්මානය විවෘත කරන්න කියලා මම කියන්න කැමතියි. දැන් මෙතනින් වැඩ ඉවර නෑ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වලින් ණය අරගෙන දෙන්නම්. මේ අයට කඩ සාප්පු දාන්න, රිපයර් සාප්පු දාන්න. ගම් පෙරළිය මේ ගම් වලටත් එනවා. මේ ආණ්ඩුව බලයට ආවේ සාමාන්‍ය ජනතාවට උදව් කරන්න, මේ රට ඉදිරියට ගෙනියන්න. එදා මේ රටේ ජාතිවාදයේ තිබුණා, වතුකරේ ජනතාව බයෙන් හිටියා. අද ජාතිවාදේ නැහැ. අද අපි එකට ජීවත් වෙන්නේ. ජාතික සමගියක් ඇති වෙනවා. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. මෙතන කැමරා කීයක් තියෙනවද? මේ හැම කැමරාවකින්ම දෙකක් කර අපිට බයින්න යනවද හැන්දෑ? එක්කෙනෙක්වත් සුදු ඇන්ල ගෙනියන්නේ නැහැ. අන්න එහෙම නිදහසක් තියෙන්නේ. කොහොම හරි මේ රටේ තරුණ පරපුරට මෙහෙම ගම්මාන හදන්න පුළුවන්, මීටත් වඩා ශක්තිමත් ආර්ථිකයක් අපි හදලා දෙනවා කියලා මම කියන්න කැමතියි. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ ආණ්ඩුව දැන් උඟා කට්ටිය කියන්නේ මොනද සංවර්ධනය කියලා. පවුගේ ගාල සංවර්ධන කරනද, හොරකම් කරලා කොමිෂන් ගාකන සංවර්ධන කරේ.
මේ ආණ්ඩුව ආපගම දැන් මොනවද කරලා තියෙන කියලා කිව්වොත් මේ නිදාස වැඩි වෙලා තිනවා. ඒ ගැන කවුරු දැන් හිතන්නේ? හැම ජන කොටසක්ම වෙනස්කමක් නැතුව එක විදියට සියලු දේවල් ලැබුණාම තමයි ඒ හැම කෙනාම මේ මගේ මාතෘභූමිය කියන හැඟීමෙන් යුතුව රටට ආදරය කරන පිරිසක් බවට පත් වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හැමතිස්සෙම පෙනී සිටින්නේ. අවුරුදු 150ක පැරණි තේකර්මාන්තය අපි ඉදිරියට ගෙනහිල්ලා එය ශක්තිමත් කරලා තමුන්නාන්සලාට හොඳ ආදායම් තත්ත්වයක් ලබා දීමට අපි කටයුතු කරනවා. ඉස්සර ආණ්ඩුවල ජාතිවාද තිබ්බා, නමුත් අපේ ආණ්ඩුවේ ජාතිවාදයක් නැහැ. අපි සියලු දෙනාටම එක හා සමානව සලකනවා. කුමන බාධක පැමිණියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටත් එකසේ ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව එම පක්ෂයට සම්බන්ධ දේශපාලන නායකයින් සඳහන් කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි මේ රටේ ඊළඟ ජනාධිපතිවරණයේදී පොදු සාධකය වෙන්නේ. ඔහු නැතුව කිසිම නායකයෙකුට නායකත්වයක් කරන්න බෑ මේ රටේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන ගැන කතා කරත්, ලෝක බැංකුව ගැන කතා කරත් මේ හැමෝම අපිට උදව් කරනවා. අද අපි ජාත්‍යන්තරේ කොන් වෙලා නැහැ. ලබන ජනාධිපති මැතිවරණයට ඉස්සෙල්ලා ගමුණාචර බලාගන්න පුළුවන් අපිට ජාත්‍යන්තරයෙන් ලැබෙන ශක්තිය. ඇත්ත වශයෙන්ම මේ රාජපක්ෂලා සියලුම දෙනාම මම නම් කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ස්තුති කරන්න ඕනේ. 2015 ඡන්දයෙන් දිනලා පලිගන්නේ නැතුව මාර්තු මාසයේ අර ඉදිරිපත් කරන්න නියමිතව තිබුණු වාර්තාව කල් දාලා ඔය රාජපක්ෂලවත් බේරගන්න කටයුතු කරපු එක පිළිබඳව. අපේ රෝහිත අපේ ගුණාධි මැතිතුමාට කරුණා කරලා කෙලින් වැඩ කරනවා නම් පොදු ජන පෙරමුණේ සමාජිකත්වයෙන් ගන්න බැසිල් රාජපක්ෂ මහත්තයාගෙන් හරි නැත්නම් GLP මහාචාර්යතුමාගෙන් හරි කරුණා කරලා සමාජිකත්වය අරගෙන ඒ පොදු ජන පෙරමුණට යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාම ඉන්නේ තුමා. තාම ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ മന്ത്രി. හැබැයි වැඩ කරන්නේ පොදු ජන පෙරමුණට. කවුද කකුල් දෙක දෙපැත්තේ ඉන්නේ? අපිද? මම ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2005 පාර්ලිමේන්තුවට. අදත් ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. අදත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි කොහෙවත් කියලා නැහැ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වය වෙනස් කිරීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ දරුවද ඒ සිදු කළ නොහැකි දෙයක් බවයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරන්නේ. මල්ලතු අස්ගිරි මහනාහිමිවරුන් මුණගැසීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ. ඉතාමත් පැහැදිලි කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරය, ඒක අදත් සභාපතිවරය, 2020 වෙනකන් එතුම තමයි සභාපතිවරය. 2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා බවට පත් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඊළඟ අවුරුදු පහේ මේ රටේ රාජ්‍ය නායකයා වෙන්නෙත් වෙන කවුරුවත් නෙමේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. නැවතත් ප්‍රවෘත්ති. රටේ සංවර්ධනයේ නියම බලවේගය වන තරුණ පරපුර වෙනුවෙන් යහපාලන රජය සුවිශේෂී වැඩපිළිවෙල රැසක් ආරම්භ කර තිබෙනවා. තරුණ ජීවිත පුබුදුවාලමින් රටේ ඉදිරි ගමන් මගට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමද රජයේ ප්‍රමුඛ අරමුණක්. ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී තිබෙනවා. තරුණ තරුණියන් සඳහා සුරක්ෂිත පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය කිරීම මෙවර තරුණ දිනයේ තේමාවයි. 1999 වසරේදී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර තරුණ දිනය ප්‍රකාශයට පත් කළේ 2000 වසරේදී. ශ්‍රී ලාංකික තරුණිය ජාත්‍යන්තර තලයට රැගෙන යාම මෙන්ම සැබෑ ශ්‍රී ලාංකික තරුණයෙකු නිර්මාණය කිරීම අද දැඩිව පවතින අවශ්‍යතාවක්. ඒ සඳහා යහපාලන ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා තරුණ ව්‍යවසායකයින් ගොඩනැගීමද එහි විශේෂ පියවරක්. යෝන්පුරය යෝන් බලකාය ඇතුළු වැඩසටහන් කිහිපයක් තුළින් තරුණ තරුණියන්ගේ වෘත්තීය හැකියා ඉහළ නැංවීමද සිදු කරනවා. පසුගිය පාලන සමයේදී තරුණ තරුණියන් මම්මුලා වූ තත්වයකට පත්ව සිටියේ ඔවුන් වෙනුවෙන් නිසි වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවීම හේතුවෙන්. තරුණ පිරිස වෙනුවෙන් බව පවසමින් පිහිටුවාගත් ඇතැම් සංවිධාන හරහා සිදු වූයේ රාජපක්ෂවරුන්ගේ දේශපාලන වූ මනායිටු කර ගැනීම පමණයි. මෙවැනි අඳුරු කාලයක් පහු කළ අපේ රටේ තරුණ තරුණියන්ට අද හිමිව ඇති අවස්ථාව තුළින් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ. තරුණ අවධිය ජීවිතේ ප්‍රශස්තම අවධිය. රටක සංවර්ධන ක්‍රියාදාමය සඳහා සක්‍රීය දායකත්වයක් සපයන්නේ ඕන සමාජයක යොමුන් වියේ ජන කොටස්. මෙවැනි තරුණ පිරිසක් සඳහා ආරක්ෂණ වටපිටාවක් ගොඩනැගීම ප්‍රවේශිය වන අපේ සෑම කෙනෙක්ගේම මූලික වගකීමක් වෙනවා. වෙනස් වූ තරුණ ආකල්ප තමයි අද අප මේ සමාජය තුළ දකින්නේ. අද සංවර්ධන ක්‍රියාවලියට ඉතාම හොඳින් ඔහුගේ ශ්‍රම දායකත්වය ගලපා ගත යුතු පරිසරයක් තමයි අද අපි නිර්මාණය කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට යෞවන යෞවනියන්ට ඉඩකඩ දීමේ අඩු ප්‍රවණතාවයක් අපි දකිනවා.
හැබැයි ලෝකයේ දියුණු සංස්කෘතීන් වල තරුණයන්ට පුදුම විදිහට අතහිත දීලා ඉඩකඩ දීපින තමයි ඒ රටවල් දියුණු වෙන්න බලපාලා තියෙන්නේ. ඒ අනුව මම සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ යෞවන යෞවනියන් ගැන වෙනදාට වඩා අවධානය යොමු කළ යුතු විශේෂ දවසක් අද. අද එහෙම හිතුවොත් අපේ හෙට දවස අපිට වඩාත් යහපත් වනු ඇත. ජාතික තරුණ දින ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ නෙළුම්පොකුණ රඟහලේදී. තාක්ෂණයේ නවයුගයක් යන තේමාවෙන් තරුණ තරුණියන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක්ද මෙහිදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ නැරඹීමට එක් වුණා. ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලා හැදෑරු තරුණ තරුණියන්ගේ හැකියාවන් විදහා දැක්වෙන විශේෂ ප්‍රදර්ශන කුටිද නෙළුම්පොකුණ පරිසරයේ ඉදිකර තිබුණා. තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරන ගමට කෝටියක් වැඩසටහන යටතේ මුදල් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තරුණ පිරිස් පෙරටා යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ගමේ ඉන්න යෞවනයන්ට ඒ ශක්තිය ලැබලා දෙන්න ඉදිරියට යන්න මේ වැඩසටහන තවත් අපි ශක්තිමත් කරන්න ඉන්නේ. ගමේ වැඩ කටයුතු බාර ගන්න, ඔබේ ශ්‍රමය යොදවන්න, ඔබේ ශක්තිය යොදවන්න, ඔබේ නායකත්ව පෙන්වන්න, ඒකයි අපි මේ අරමුදල් ලැබලා දෙන්නේ. ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආණ්ඩුව විනාශ කරන බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළා. එහෙත් ඔහුගේ පාලන කාලයේදීත් කොමිෂන් සභා අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ ආකාරය අමතක වීම ලැජ්ජා සහගත බව මහජන නියෝජිතයන් පවසනවා. පොලිස් කොමිෂම ගත්තා වූ තීන්දුවක් පොලිස්පතිවරයාට හෝ එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුට වෙනස් කරන්න අයිතියක් තියෙනවා නම් එමනම් ස්වාධීන කොමිෂමෙන් වැඩක් තියද? මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. මේ රටේ ස්වාධීන ඡන්දයක් තියෙනවා කියලා තහවුරු වුණේ මේ මැතිවරණ කොමිෂම ක්‍රියාත්මක කරයන් පස්සේ විතරයි. මේ ක්‍රමවේදය කොච්චර හොඳයිද කිව්වොත් දැන් වැඩි වැඩියෙන් ඡන්ද ඉල්ලනවා. ඒ වගේම තමයි ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂමක් ඇති කළා. අද අපිට රජය සේවකයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. අල්ලස්සා දූෂණ කොමිෂමක් තියෙනවා. මානව හිමිකම් කොමිෂමක් තියෙනවා. එදා මේ මාධ්‍ය මේවා කතා කරන්න මොකද සිදුවෙන්නේ? කී දෙනෙක් ජීවතුන් අතර ඉන්නවද? අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ප්‍රශ්න එදා විසදුවේ සුදු අයන් සංස්කෘතිය හරහා කාටවත් වග කියන්න ඕනේ නැහැ. රෑ ඇවිල්ලා ඒ ප්‍රශ්න තියෙන පුද්ගලයාව අරගෙන ගිහිල්ලා අතුරුදහන් කරාම ප්‍රශ්නේ විසදෙනවා. ලංකාවේ සාධාරණ මැතිවරණ පවත්වන්න පුළුවන් මැතිවරණ සංස්කෘතියක් රටේ ඇති වෙයි කියලා කවුරුත් විශ්වාස කළේ නැහැ අපි මේ දන්න ඉතිහාසය. නමුත් දැන් ඒ තත්ත්වය උදා වෙලා තිබෙනවා. අපි මේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටවලා ඒ නීති රීති ක්‍රියාත්මක කරන්න ඒ කොමිෂන් සභාවට ඉඩ දීලා තියෙන එක. පෞගිය කාලේ මේ ජනතාවට බලපාන ප්‍රධාන ආයතන දේශපාලනීකරණයක වෙලා එදා පොලිස් ස්ථානයක් ආණ්ඩු පක්ෂයේ කාර්යාලයක් බවට පත් වෙලා සාධාරණයක් ඉටුවේ කියලා විශ්වාසයක් තිබ්බේ නැහැ. පොලිසියට යන්න ඉදිරිපත් වෙන්නේ නැති කාලවකවානුවක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ගෙදර යන ගමන් එන්න මම ඔයාලට තනතුර දෙන්නම් කියලා. එහෙමයි ඔබතුමාලා විනිශ්චයකාරවරු පත් කරේ ශ්‍රේෂ්ඨාධිකරණයට. මේ අද ඇවිල්ලා කතා කරනවා කොමිෂන් සභාව ගැන. ලැජ්ජයි මේවා ගැන. ලැජ්ජ වෙන්න කොහොමද මොහන් පීරිස් මහත්තයාව මේ රටේ අග්‍ර විනිශ්චයකාරව කරේ? එයා සිංහල අවුරුද්දට යනවා මහින්ද රාජපක්ෂ මහත්තයාව හම්බෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බේබිලා රගර් ගහන්න යනකොට ඒ රගර් මැච් බලන්න ගියා. එහෙමයි පත් කරේ ඒ කාලේ. අද එහෙම එකක් නැහැ. අද හැම යෝජනාවක්ම ගේන්න ඕනේ ව්‍යවස්ථාපිත මණ්ඩලයට. සමහර ඒවා ජනාධිපතිතුමා යෝජනා කරපු ඒවා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ගෝඨාභය මහත්තයාට අද පුළුවන් වෙලා තියෙනවා එතුමාව අත්අඩංගුවට ගන්න එපයි කියන නියෝග අධිකරණයෙන් ගන්න. එහෙම උසාවියක් අද තියෙන්නේ. එදා තමුන්නාංශලගේ ඇමතිවරයෙක් තියා අඩුම ගානේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී කෙනෙක් අද උසාවියට ගේන්න බෑ. අලුත් දේවල් ගෙනල්ලා අපි හඳුන්වලා දෙනකොට යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩු අපි එකතු කරලා කතා බහ කරලා හරි පැත්තකට අපි තල්ලු කරගන්න ඕනේ. ඒක අපේ වගකීමක් විතරක් නෙමෙයි තමුන්නාංශලගේත් වගකීමක්. එහෙම නැතුව තමුන්නාංශලගේ මේ දේශපාලන ඕමනාවත නිකන් අභූත චෝදනා කරන්න එපා. මොකද කොමිෂන් සභාව ගැන කතා කරන්නවත් තමුන්නාංශලට සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා කොමිෂන් සභාවට අහෝසි කරලා දැම්මා. රට තුළ පවතින සමාජ ආර්ථික හා දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ගෙන එන විශ්ලේෂණය දැක්ම විශේෂාංගය දැන්. අද අගෝස්තු 12 වෙනිදා 2005 වසරේ අගෝස්තු 12 වෙනිදා කියන්නේ රටක් ලෝකයක් කම්පාවට පත් කළ දිනයක්. ඒ මෙරට විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාම ඝාතනය කළ දිනය නිසායි. මේ රටේ පුරවැසියන් අතර ඇවිල වූ සිවිල් යුද්ධයේ කාලකන්ණි ප්‍රතිඵලයක් විදිහට කදිරගාම ඝාතනයට ලක්විය. එහෙත්
එදා ඝාතනයට ලක් වූයේ ජහපාලනය ගැන රටවැසියාට තිබූ බලාපොරොත්තුවයි. සාමය හා සංහිඳියාව ගැන තිබූ විසල් බලාපොරොත්තුවයි. පසුගිය කාලය පුරා පැවති සිවිල් යුද්ධය නිසා රටට අවශ්‍ය රටට ආදරය කරපු තවත් මිනිස්සු දස දහස් ගණනක් ඝාතනයට ලක්විය. සිවිල් යුද්ධයට මුවා වී දේශපාලන හා පෞද්ගලික පටු ඌමනාවන් නිසා තවත් සිය ගණනක් ඝාතනයට ලක්විය. විශේෂයෙන්ම 2005 වසරෙන් පසුව බලයට පත් වූ රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේදී ඒ මජර පවුල් පාලනය රැකගැනීම සඳහා බොහෝ මිනිසුන් මරා දැම්මේය. තවත් සිය දහස් ගණනකට තර්ජනයට ගර්ජනයට ලක්වීමට සිදුවිය. මුළු රටම රාජපක්ෂ මිලිටරිකරණයේ යකඩ සපත්තුවෙන් පෑගී තිබිනි. කිසිවකුට හුස්මක් කටක් අරින්න රාජපක්ෂලා ඉඩ තිබ්බේ නැත. රුදුරු මර්ධනය රාජපක්ෂලාගේ පාලන ක්‍රමවේදය විය. නීතිය බල්ලටම ගියේය. අධිකරණය රූකඩ මඩුවක් විය. තමන්ගේ අයිතීන් වෙනුවෙන් කිසිවෙකුට කතා කරන්න ඉඩක් ලැබුණේ නැත. ජනමාධ්‍යය මුළුමනින්ම බියට පත්කර පාලනය කෙරිණි. රාජපක්ෂ ප්‍රශස්ති වන්දනා හැර රාජ්‍ය මාධ්‍යයට වෙන කරන්න වැඩක් තිබුණේ නැත. බොරුවෙන් වංචාවෙන් තක්කඩිකමින් ගෙන ගිය රාජපක්ෂ මජර පාලනය අවසානයේ රටම හූරගෙන කෑවේය. රාජපක්ෂ පවුලේ මඩිය තරවීම පමණක් සිදුවිය. 2015 ජනවාරි 8 වනදා මේ රටේ පුරවැසියන් ඓතිහාසික තීන්දුවක් ගෙන රාජපක්ෂ ඒකාධිපති පාලනය පන්නා දැමීමට තීරණය කළේය. ඒ වගේම රාජපක්ෂලා තවදුරටත් බලය රැකගෙන සිටි පාර්ලිමේන්තුවද ඔවුන්ගෙන් නිදහස් කර ගැනීමට 2015 අගෝස්තු 17 වනදා රටේ බහුතර ජනතාව තීන්දු කළේය. රට මුල සිටම ගොඩනැගීමට සිදුව තිබිනි. එකිනෙකා කාකොටා ගනිමින් අනෙකා විනාශ කරමින් තමන්ගේ ගොඩ බේරා ගන්නා කාලකන්ණි දේශපාලනය අවසන් කෙරිණි. රට ගොඩනැගීමට අවංකව කල්පනා කළ දේශපාලන නායකත්වය ඒ වෙනුවෙන් ජහපාලන සම්මුතික ආණ්ඩුව බිහි කළේය. වෙනස සැපද ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ යැයි ප්‍රශ්න කළ වුන්ට මේ වසර තුන තුළදී සිදු කළ වෙනසත් කළේ මොනවාද ගැනත් පිළිතුරු දැන් ලැබී තිබේ. එකිනෙකා ගහමරාගත් ශ්‍රී ලාංකිකයා දැන් එකාමෙන් සාමය සංහිඳියාව ගරු කරමින් නැගී සිටිමින් තිබේ. වංශාව දූෂණය වෙනුවෙන් සිදු කළ බොරු සංදර්ශන සංවර්ධනය වෙනුවට සැබෑ සංවර්ධනය සිදු වෙමින් තිබේ. මෙරට ඉතිහාසයේ දැවැන්ත මහා වේගවත්ම සංවර්ධන යුගය ආරම්භ වී තිබේ. රට හිරකර තිබූ ණය උගුලෙන් ගැලවෙමින් තිබේ. රටේ සියලු ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර තිබේ. වැදගත්ම දේ හැම මිනිහටම නිදහසේ හුස්ම ගැනීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමය. ලක්ෂ්මන් කදිරගාමරලා බලාපොරොත්තු වූ යහපාලනය අද බිහිවෙමින් තිබීම ගැන දැන් සැකයක් නැත. ඔහු වෙනුවෙන් කළ හැකිව තිබෙන්නේද මේ යහපාලනය රැක ගැනීමය. යහපාලන රජයට පසුගිය වසර තුන ඇතුළත උදාගම්මාන දහසක් ආරම්භ කිරීමට හැකි වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම වැඩපිළිවෙල විවේචනය කරන පසුගිය පාලකයන් සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා තුන්නේ තම පවුලට බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සූරියවැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී. හම්බන්තොට සූරියවැව වැදිවැව ප්‍රදේශයේදී සහස්‍රාගම උදාගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිවන දහස්වන ආදර්ශ ගම්මානය මෙයයි. සහස්‍රාගම නිවාස 25කින් සමන්විතයි. දේශාභිමානය ගැන කයිවාරු ගහන ලොක්කෝ බලය අතේ තියෙනකොට තමන්ගේ සංවර්ධන හැන්දෙන් බෙදුවේ තමන්ගේ පවුලටයි ගෝල බාලයොන්ටයි බොඩිගාඩ්ලටයි. අහන්න කැමති අපේ හිටපු මහරජාණෝගෙන්, ඇයි ඔබතුමාට අවුරුදු 10ක් එක දිගට රට පාලනය කරලා උදාගම්මාන 1000ක් හදන්නට බැරි වුණේ? එහෙනම් මම හිටපු මහරජාණෝට හන නගා කියනවා, බලන් ඉන්න ගම්මාන 2500 වැඩ ටික ඉවර වෙනකන් ගම්මාන 5000 වැඩසටහන ගම්මාන 10000 වැඩසටහන අපි මේ රටේ පුංචි මිනිස්සයාගේ සැමට සෙවන පිපාසය සංසිඳනවාමයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. විල්පත්තුව වනෝද්‍යානයේ නිදන් හාරමින් සිටි කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා. මෙහි තොරතුරු සමග තවත් පුවත් කිහිපයක් කැටියෙන්. විල්පත්තුව වනෝද්‍යානයේ කොහඹයක් පිටිය ප්‍රදේශයේ පෞරාණික නටබුන් සහිත ප්‍රදේශයක පුද්ගලයන් කණ්ඩායමක් නිදන් හාරමින් සිට තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ.
එම නිලධාරීන් සතුව තිබූ ගිනියවි වලට හානි කර මෙම පිරිස් පලා ගොස් තිබෙනවා. එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගත් අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ නිදන් හැරීම සඳහා 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණි බවයි. ජාත්‍යන්තර අලි දිනය අදරයේදී තිබෙනවා. ඒ වෙනුවෙන් පින්නවල අලි සංරක්ෂණාගාරයේදී උත්සවයක් පැවැත්වුණා. මහා සංඝරත්නයේ සිත් පිරිත් සජ්ජායනා කර පිරිත් පැන් අලින්ට ලබා දීම සිදු කෙරුණා. කිරිබත් සහ පළතුරු වලින්ද මෙහිදී සංග්‍රහ කෙරුණා. දෙසීදී සංචාරකයින්ටද අලින්ට ආහාර ලබා දීමටද අද අවස්ථාව ලබා දී තිබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සත්දින මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. ජනපති මෙහෙවරක සත්දින මතකය. අගෝස්තු 6 වනදා ශ්‍රී ලංකාව වර්ෂ 2030 වන විට තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශය ලබා ගැනීමට ජනාධිපතිතුමා විසින් පත් කළ ජනාධිපති විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කතිකාව එළිදැක්වීම මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා. අගෝස්තු 7 වෙනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද විවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම සහ නව සංවිධිත ශ්‍රවණාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කිරීම මෙදින සිදු වූයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අගෝස්තු 8 වෙනිදා සම්බුද්ධ සාසනයට කුලදරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණයේ සැලසීම සඳහා කළුතර ඈතගම ඉදිකරනු බෝසත් මාපිය සෙවන මෙදින ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. අගෝස්තු 9 වෙනිදා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ඖෂධ පැළ ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන මෙදින පෙරවරුවේ කොළඹ විහාර මහදේවී උද්‍යානයේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අගෝස්තු 10 වෙනිදා දශක ගණනාවක් ශ්‍රී ලංකා දේශපාලන සේසුවේ රැඳී සිටමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පුළුල් සමාජ මෙහෙවරක් ඉටු කළ ජනතා නායකයෙක් වූ MKADS ගුණවර්ධන මහතා අනුස්මරණය කරමින් කන්තලේ නගර ශාලා භූමියේ ඉදිකෙරුණු ඒ මහතාගේ පිළිරුව මෙදින ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විදියට ගත්තොත් මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වෙනම ව්‍යාපෘතියක් 2016 අපි පටන් ගත්තේ රුපියල් කෝටි 500ක් මේ සඳහා වෙන් කළා. මේ මුළු ව්‍යාපෘතියට මිලියන් 5000ක් ඒ තුල තමයි ඔය දැනට ඉස්ත්‍රික්කේ වැඩ අවසන් කරලා තිබෙන වැඩ කරමින් යන ප්‍රධාන වැව් ව්‍යාපෘතිය අපි 2016 පටන් ගත්තේ. ඒ අවස්ථාව වෙන විට රටේ වැව් ව්‍යාපෘති එකම දිස්ත්‍රික්කයකවත් ඒ තරම් පුළුල් ලෙස ආරම්භ කරලා තිබුණේ නැහැ. මම ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා. එමකොද පිපිදෙම් පොළොන්නරු වැඩසටහන අපි එහෙ පටන් ගන්නකොට මම පොළොන්නරු දිස්ත්‍රික්කයේවත් ඒ වැව් ව්‍යාපෘතිය කළේ නැහැ. ලංකාවේ ඉස්සෙල්ලාම පටන් ගත්ත මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පොදු ජනතාව වෙනුවෙන්. Taman hisarendi rajyanayaka otunna pasakala gamdanav osse sansunwa piyanagena nehata mani rajyanayakaya pilibanda ජනතාව තුල ඇත්තේ අපමණ ප්‍රසාදයක්මය. පෙර රජ දවසද මෙලෙස ගම්දනව් අතර සැරිසරමින් ජනතාවගේ සුවසිත සැලසූ රජතරුවන්ගේ ඉතිහාසයක් අපට තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද ඒ ඉතිහාස මග මැනවැයි පසක් කරගත් නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යනායකයා වේ. ජනපති මෙහෙවරක සත් දින මතකය.